I want to say, I'm what am I? I want to say, Hari sir. Hi. Sir, mukadda kiwe. Asale meema liyenu kiyala kiwe. Eke indala 10ට එනකන් ඉලක්කම් දාගන්න කිව්වා. අදා ගන්න ඒ ටික. හරි එහෙනම් ලියමු සර් අසාලින්ම ලියන වෙලාවට කැම් එක ඕෆ් කරනවා හරි නැත්නම් සර් බෝඩ් එකේ ලියුවම ඔයාලට පේනවනේ පළවෙනි එක ලියන්න පැඩියෝ පළවෙනි එක වැස්ස වැස්ස
හරි සර්. හරි හරි මං හරි කියන්න එපා මයික් ඔන් කරන්න එපා. මම ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. එතකොට මට හිතෙනවා ඔයාලට ඇති කියන වෙලාව මම ගන්නම් නะ. වැස්ස. දෙවැනි වචනේ लसन 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 तुम्हें वचने सुलगे सुलगे देमा उपयोग चुट्टा लांगी नहीं ना सर मकाते सर अब आप एक इधर बोलने ना सद्या का वे ही मैं हूँ ना सुलगे सुलगे तू ඊළඟට හතරවෙනි වචනේ අහන් ඉන්න ලපටි ගොයම ලපටි ගොයම ඊළඟට අංක පහ පිටිය සීනුවක් 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 සර මොකද කිව්වේ සීනුවක් අංක පහ සීනුවක් අර ගමරාලගේ කුකුල් හොරා අල්ලන්න සීනුවක් ඇහුවා කියනවනේ ඒ වගේ සීනුවක් ඊළඟට සම නලයින් अरे ईलंगे के हाथे नहीं के एलेवलु मैं दास सुनना गाना एलेवलु हाय वैनी एक मकादे हाय सामन अलाइन हाथे नहीं के एलेवलु अंक हाथ एलेवलु
अरे अंक अटलियम मालुओ मालुओ प्रश्न मालुओ मालु मालु पिश ईलंगे के सत्तु वत्ते साइमी सत्तु वत्ते सत्तु वत्ते ईलंगे के दहावेनी एक अली पेलिये अली पेलिये अली पेलिये राइट और सर आए किए ना वा आ नंबर वन वाले इधर बाला करने आने चेक करने आने आ नंबर वन बेस लसन सुलंगे लापटी गोयम अंक पाहा सीनुवाक सीनुवाक से अंक हाय समनल इन एलेवेलू एलेवेलू से अंक आठ मालुओ अंक नौ सत्तु वत्त सत्तु वत्त अली पेलिये दहाय अली पेलिये हरे देनों ने बालाटा हरे द किया नहीं बेस्से लस्सने तांत्रिक लियों ने सुलेगे मूर्द जले सान्यक के इतना सान्यक एक ही है नॉली लापटी गोये में मूर्द जले गोये में किया नहीं मेरे वचन या वचन ना देखा लापटी गोये में සීනුවක් දන්තද නොයන්න තියනවා නම් හරි සම නලයින් දන්තදද දන්තදල තියනවා නම් හරි එලවලු මූර්ධජල මෙන්න මේ අකුර මොකද්ද පුතේ අර බෝඩ් එක බලන්න මෙන්න මේ අකුර සන්නතු මොන ලූද සන්නකලු සන්නකලු එලුලු එලුලු සම්මත පේන්නේ නැනේ ආහා මේ බලන්න මේ මේ මේලු යන්න මේ සම්මත පේන්නේ නැනේ පුතේ මේ අහන්න දැන් බෝඩ් එක පේන්න ඕනි මම කතා කරනකොට බෝඩ් එක පේනවා ඔයාට එතකොට ඔයා කරන්න ඕනි ඔයාගේ ස්ක්‍රීන් එක උඩ දෙපාරක් පොඩ්ඩක් ටච් කරන්න ෆෝන් එක එතකොට ලොක් වෙලා වගේ එහෙ මෙහෙ යන්නේ මේ බලන්න එල මේ මොන ලුයන්නද සයිමි මොන ලුයන්නද මේ සන්නකලු සංජකලු කවුද කියලා දුන්නේ මහ ප්‍රාණලු මහ ඒක තමයි කවුද කියලා දුන්නේ දැන් කියපු වැරදි වැරදි දෙයක් කිව්වොත් අපි කියනවනේ මේ සර් මෙයා තමයි මට ගහන්න කිව්වේ නෑ සර් මෙයා තමයි ගහන්න කිව්වේ ඉස්කෝලේ නඩු එහෙම විසඳන්න එහෙම කියනවනේ කවුද කියලා දුන්නේ එහෙම ලියන්න සංජකලු එලුලු
එළුළු නම් මේකයි අපි මේ කතා කරගෙන යන්න. එතකොට මේ මෙන්න මේ බලන්න. පේනව නේද? බල්ල බලන්නද මේක එතකොට? ඇයි මේළු යන්න එළුළුවා එළුවා කියලා කියනකොට මේළු යන්න ගන්න නිසා එළුළු යන්න නා. බල්ල කියනකොට ගන්න මේ බලන්න නම් මේක බඩු බලන්න වෙන්නේ. අපේ හොඩියෙම බඩු බලන්න තියනවද? බොරු කියන්න එපා. මේ කියන්නේ මෙන්න මේ මූර්තජ ලයන් එළු යන්න තියෙන්නේ මේ. හරිද? මූර්තජ මෙලි සංඥක ලයන් ක්‍රම නෙවෙයි මූර්තජ ලු තියෙන්නේ. වැරදි තේරුම් ගන්න එපා. හරිද? මේ සංඥකයක් එහෙම නෙවෙයි. මූර්තජ ලු. හරි? එහෙනම් ඒක තියෙන්න ඕනේ. ඊට පස්සේ මාළුවෝ එතනත් මූර්තජ ලු යන්න. සත්තු වත්ත වචන දෙක. සත්තු වත්ත වචන දෙක. එක අදා ගන්න. ඊළඟට අලි පේලිය මූර්තජ ලියන්න වචන දෙකක් අලි කියනකොට දන්තද ලියන්න පේලිය කියනකොට මූර්තජ ලියන්න හරි නම් හරි හරි දැන් එහෙනම් කීයද බලමු අපි එක එක්කෙනාගෙන් අහලා ඔසිත කීයද සෙතුමි කීයද කීයද ඔසිත හයයි සර් සෙතු හයි සර් කියද හයි සර් ගුඩ් හරි මයික් ඔෆ් කරගන්න ඔසිතත් ඔෆ් කරගන්න හිමාෂා හිමාෂා කීයද 10න් 10යි රයිට් හිමාෂා නේ ඊළඟට අශාන් හතයි ඊළඟට භාග්‍යා ද භාග්‍යද නේ ඔව් භාග්‍යා සම්පත් 10යි සර් කීයද පුතේ 10න් 10යි රයිට් ඊළඟට කවුද හෂිනි 10න් 10යි සර් good ඊළඟට රසදරි කලත්මා රසදරි නේ කීයද නවෝඩා ඕ නොමින්දි ඔකිත දහයයි සර් රයිට් සයුමි 10න් 10යි සර් රයිට් ගුඩ් ටෙවින් 8යි සර් ගමික 10යි සර් 10යි රයිට් ගුඩ් හරි දැන් ඔයා අපි පුංචි වැඩක් කරන්න හදන්නේ දැන් ඔයා ගන්න කොයාගේ සිංහල පෙළපොත ඒ කියන්නේ සිංහල අක්ෂර පොත ළඟට ගන්න ඒකයි සිංහල කියන්නේ මව්බස ලියන පොතයි ළඟට ගන්නකෝ මේක වැඩේට අපිට දෙමව්පියෝ චුට්ටක් උදව් කරන්න ඕනි ඉන්න මං කියන්නම් කරන්න වැඩේ සඩ් ඔබඩිය මල් ලොකුම නියා ඉන්නේ මට කියන පොත විතරයි ගෙනාවේ ආ රයිට් ඉන්න කොහේ නම් ඉන්නේ කියලා සර් ඕ මට තාම තුනේ පොත් දුන්නානේ සර් නෑ පැටිය තුනේ පොත නෙමෙයි ගන්න කියන්නේ මං කියන්නේ දෙක වසරේ පොත ගන්න කියලා ලියන පොත ලියන පොතයි පෙළ පොත ගන්න ඒකේ
තමන් කැමති ඡේදය තමන් කැමති ඡේදය කොමේ පොඩි උතේ අපි ගමුකෝ එක ඡේදයක් හැමෝටම පොදු වෙන්න අන්න මං කියන්නම් ඡේදය सर ओ टीचर मागे सिंगले देख वसरे कियविन पोत गत्ता ने देख कियविन पोत ने वेड पोत ने मेरे ओनी पेडियो मड कियविन पोत ओनी नेनेड ने मिनादाने मे फांगिये ते सिंगम पोत के केवल पोत सिंगले कियवन पोत खयागन अर मे मे पुता गाव कियना ने ने ताते किदे ने दे आइसा किदे अरे දැන් අහන් ඉන්න මං කියන කතාව ඔන්න මං ඔයාලට පෙන්නන්නම් කො හැමෝටම දැන් ඔය පොත් නැති අය ඇති අය ඔක්කොම බලන්න මේ right ඔයාලට පේනවද ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද පේනවා සර් right පේනවා එතකොට 20 වෙනි හරි 20 වෙනි පිටුව අහන් ඉන්න 20 වෙනි පිටුව ගෝනා පන බේරාගෙන හයියෙන් දිව්වා සිංහයා ගෝනා පස්සේ ලෙව්වා එකපාරටම ගෝනගේ ලස්සන අන්තට්ටුව අත්තක පැලටුණා ගෝනට දුවන්න බැරි වුණා ඕන්න ඔය වාක්‍ය මේ කිහිපය ඔයාගේ ලියන පොතේ පිටපත් කරලා ලියලා يعني ලියලා මට WhatsApp කරන්න ඕනි මන් දෙන නම්බරයට දැන් හරි එතකොට පොත් නැති අයට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඔක බලාගෙන ලියන්න පුළුවන් ආ මම නම්බරේ දාන්නම් බෝඩ් එකේ දැනට ඔයාට ලියන්න කියලා තියෙන විදිහට ලියන්න දැන් ඔයා ලියන විදිහට එන නම්බරේ 076 844 88 WhatsApp කරන්න. ඔයා දැන් ලියන විදිහට ලියන්න. ඒ කියන්නේ ඔයා තාම දෙක වසරේ පුංචි පැටියේ. හරිද? දෙක වසරේ පුංචි පැටව ලියන විදිහට ලියන්න. හරි. සෑම නාදේ වන්න ඕනි. සෑම නාදේ වන්න ඕනි. එවන්න ඕනි. මේක ලියලා ඒක ෆොටෝ එකක් ගහලා මට එවන්න. මේ බෝඩ් එකේ නම්බර් එකක් තියෙනවා පුතාට පෙන්න. ඒ ටික ලියලා දැ. ඔව් පැඩියෝ. මේකට උදව් කරන්නකෝ චුට්ටක් අම්මලා. එන්න මේක. ඒ නම්බරේට මොකක්ද වෙන්න ඕනි? ඒ නම්බරේට ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද ඡේදය? පේනවා. ඒක ලියන්න. ලියලා ෆොටෝ එකක් ගහන්න ගහලා මට එවන්න ඔයාගේ නමත් එක්ක පැහැදිලිද හා සර් රයිට් ආ දැන් ලියන්න
පොත් තියන අය පොත බලාගෙන ලියන්න මම මේක දැම්මේ පොත් නැහැ කියන අය නැන්දලගේ ගෙදර මාමලගේ ගෙදර ඉන්නවා කියපු අය පොත් තියන අය පොත අරන් බලාගෙන ලියන්න ඒක තමයි පහසුම විදිය අම්මැලි කම නැතුව ගෙදර පොත තියනවනේ ගන්න පොත ළඟට
සයුමි මට එව්වා පුතේ මේක මට පැහැදිලි නෑ පුතේ කැමරාව පොඩ්ඩක් මෙයා කරලා හොඳට ෆොටෝ එක ගහලා මට එවන්න පැටියෝ කවුද ගැහුවේ ඔයාද ආ රයිට් ඒ 20 වෙනි පිටුවේ දෙන්න කිව්ව විතරයි ලියන්නේ අනිත් 21 වෙනි පිටුවේ වා ලියන්නේ නැහැ मंडा दान लिया अब तो मैं मटे आए हुए के ना कहूँ तो तेरा मैं हुए आशीनी आशीनी उते वो यार लड़ा लिया ना केला तीना रूल आ करा रूल आ दर रूल देखा करा रूल आ दर हसीनी අපි බලමු අනිත් යාළුවාගෙන් උත්හාල කොහමද කියලා. දැන් තුන වසරේදී මීට වඩා අකුරු පොඩි කරගන්න ඕනේ. දැන් ওই රූලෙන් උඩට යන්න බෑ. රූල ඇතුලේ ලියා ගන්න ඕනේ තියෙන රූලේ. අපි හතරෙන් තුනට පොඩි කරගන්න ඕනේ අකුරු. රයිට්. ඒ ගැටලුවක් නැහැ පුතාගේ හොඳේ. අපි ඒක හදන වෙලාවට හදාගමු. දැනට හදන්න යන්න බෑ. ඒ විදිහට ලියන්නකෝ අපි මේ තව යාළුවෙක් කෙව්වා කවුද මේ නම නෑ නේ යාගේ එන් අනිත් පැත්තට ගහලා ඒවල කොහොමද පැටිය මම බලන්නේ ඒක ෆොටෝ එක ආ තෙවින් ඔයා අනිත් පැත්තට ගහලා ඒවල තියෙන්නේ ඔළුවෙන් හිටගෙන සර්ට බලන්න වෙන්නේ गडलुवाक्मी සෙතුම් පාතේන්නේ තාලෙට මයික් ඔෆ් කරගන්න ඇයි සර් සෙතුම්ගේ එක බලන්න හදන්නේ මං अरे කවුද මේ මට එව්වේ ඔකිත කියලා කිව්වේ මන්නේ
හරි පැඩියෝ මෙහෙමයි ඔය දෙකක් රූලක් කර රූලක් දැන් ඔයාලා ලියන් යන විදිහට ලියන්න සාමාන්‍ය ක්‍රමවේදය තමයි එකවසර දෙකවසර පන්ති දෙක රූල් දෙකක් කර රූලක තමයි අකුරු ලියන්නේ හරි තුනවසර සහ හතරවසර පන්ති වල තමයි රූලක් හැර රූලක් ලියන්නේ අකුරු ඊළඟට පහ පන්තියේදී අපි සාමාන්‍ය විදියට රූලේ ලියාගෙන යනවා මොකද පහේ පන්තියට එනකොට අකුරු පොඩි වෙවි එනවා ඒක නිසා ඉතින් අපේ යාළුවා කවුද සෙතුම්ගේ අකුරු වල අඩුපාඩුවක් නෑ අර අඩුපාඩුව තමයි තියෙන්නේ ඊළඟට මේ සෙතුම් මෙහෙම ලියන්නේ නෑ මොකක් බලන්න ඔයා ලියපු එක එක පාරටම ගෝනා ගේ කියලා තනි අකුරක් ලියන්නේ නෑ පැටියෝ ඒ කියන්නේ ඉඳ මදිනන් රූලේ ලියාගෙන යන්න තනි අකුරක් විතරක් ගෙනහලා ලියලා නතර කරන්නේ නෑ ඒ වෙලාව එක හදා ගන්න ඕනි අපි හා හරි අපි දැන් ඕක වෙනස් කරන්න යන්නේ නෑ කාගේවත් අපි තුන වසරේ ඉඳන් හරියට හදාගමු හරි දැන් ආයේ මේක වෙනස් කරන්න හිම නෑ ඔන්න සර් කිව්වා කියලා ආයෙ ලියන්න යන්නේ හිම එපා රූල් දෙකක් කර රූලක් එහෙම නෑ පුතාලා ලියන විදියටම ලියන්න අපි තුන වසරේ ටික වෙනස් කරමු මෙන්න මට එවනවා ළමත් දියලා එවන්න පුතේ ඔයා ලියන පිටපත උඩින් නම ලියන්න මේ කවුද භාග්යානේ එලෙව්වා කියන එක හරියට බලන්න භාග්ය ලියලා තියෙනවා ලෙවල පහලට එන්න ඕනි ඔය පැටලුණා පැට ලුණා වෙනමයි පැට වෙනම ලුණා වෙනම එහෙම වෙන්න බෑ අර මම මේ ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරන්නම්කෝ ඔන්න ඔය බලන්න මෙන්න මෙතන පැටලුණා කියලා ලියන්න බෑ පැටියෝ මේ මෙන්න මෙතන පැට වෙනම ලුණා වෙනම තියෙයි එතකොට එහෙම වෙන්න බෑ හරි ඔය අනිත් යාළුවොත් මට එවන්න ඉක්මනට සර් ඉමාජි දැම්මා හවුද මං කිව්වා සෙතුන්ගේ ගැන සෙතුන්ගේ මං අඩුපාඩුවක් කිව්වේ මෙන්න මෙතන සෙතුන් සර් හිමාචි දැම්මා හරි මං බලන්නම් පොඩි සෙතුන් මේ තියෙන්නේ මෙන්න මෙතන මේ ගෝනා කියලා මෙතන තනි කරලා ඔයා ඉතුරු අකුර මෙතනට ගෙනහලා ලියන්නවා එහෙම ලියන්න එපා ඒ කියන්නේ මේ පැත්තේ මෙන්න මෙතනත් තනියෙන් අකුරක් තියන්න එපා මෙතනත් තනියෙන් වචන එක තනියෙන් අකුරක් තියන්න එපා ඕ හිමාසක එක දැන් හම්බුනේ මට හරි සෙතුන් ඒක හදා ගන්න සෙතුන් නෙමෙයි හැමෝම නැත්තම් අකුර වල අඩුපාඩු නැහැ රයිට් ඊට පස්සේ කවුද හිමාශ ඒ හිමාශ මේ කොලේක ලිව්වේ කොහෙද ලියලා තියෙන්නේ මේ ඉස්සෙල්ලා කො හිමාශ හිමාශ මාත් එක්ක කතා කරන්න ඕනේ පොතේ ලිව්වේ පොතේ හා හරි පොතක කියමුකෝ අපි එතකොට හිමාශ දැන් ඔයා ගෝනා පන බේරා ගන්න හයියෙන් දිව්වා කො මෙතන සංහයානේ කො සිංහයා සිංහයානේ පස්සෙන් එලෙව්වා මෙතන ඉඳලා රූල් අතාරින්නත් ඔයාට අමතක වෙලා හරිද ඊළඟ කාරණේ මෙන්න මේ යට මං කැමතිම නෑ මෙන්න මේ වගේ තැන්වල ලියනවට බලිකුරුටු පොතේ උඩ පැතිවල එහෙම බෑ එතකොට අපි පිරිසුදු බවක් නැති වෙනවා ඊළඟට බලන්න මෙන්න මේ අකුරු ටික කොහෙද මොනාද ලියලා දෙන්නේ උඩ ලස්සනට ලියලා කම්මැලිකමට එහා පැත්තේ ලියලා නැතුව ලියලා එහෙම බෑ ආ ඒවා හදෙන්න ඕනි දේවල් හරි පිරිසිදු බව කම්මැලි ලියන්න නැතුව හදෙන්න ඕනි ආ ඒවා හදාගමු අපි ඊට පස්සේ අපි යමු මෙන්න මෙයා නමෝ ඉන්දි
ඔන්න බලන්න. මද? බලන්න හැමෝම තමන් අයිතිකාරයා විතරක් නෙමෙයි. ගෝනා පණ බේර ගන්න රූලේ දෙකක් අර රූලක් ලියන්න කියන්නේ. ඒක හැමෝම ඒක ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් කාරණාව. මේ අකුරු දෙක වසරේ දරුව ලියනකොට රූලෙන් උඩට යනවා. මේ සාමාන්‍ය කොපි පොතේ සාමාන්‍ය රූලෙන් උඩට යනවා. සමහර අකුරු රූලෙන් පහළට එනවා. එතකොට මෙතන නිකන් එක ගොඩේ වගේ වෙන නිසා සාමාන්‍යයෙන් දෙක වසරේ එක වසරේ ළමයින්ට රූල් දෙකක් අරින්න කියලා තියෙනවා. එතන මේ නා යන්න වැරදි. දැන් පැටල් ලුනා. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න. ස්පේස් එක ඒක අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්පේස් මදි. ආ දුවන්න බැරි වුණා. ඒක හැදෙන්න ඕනේ. හරිද? ඒව හදා ගන්න ඕනේ පැටියෝ. ඒව හදාගත්තොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි? නිකන් ආවට ගියාට වැඩ කරන්නේ නැහැ අපි. ආ සිංහල නමෝදී හදා ගන්න මේවා නොමින්දියා. මේක හදා ගන්න ඕනේ. හරිද? අකුරු ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. අරක තමයි ගැටලුව. හරි සර්. රයිට්. තව එක්කෙනෙක් ඉන්නවා අපි බලමු. සර්. ආ. මෙන්න මේක නම්. මෙන්න මේක බලන්න බෑ. ඒක පැහැදිලි ඔයාට. එහෙම ෆොටෝ එකක් ගන්න බෑ මේසේ උඩ තියලා ගහන්න. මේ අවේ අනිත් පැත්තට ගහපු එකක්ද කොහෙද? ඒකත් බලන්න බෑ. ඔයාටම පේනවා කියවන්න බෑ කියලා සර්. ආ මෙන්න මේක කාගේද බලමු. මේක කාගේද? කලත්ම. රයිට් කලත්ම. අප බලමු මොකද්ද මේකේ තියෙන අඩුපාඩු කියලා. බෝනා පණ බේර ගන්න හයියෙන් දිව්වා මේ. මෙන්න මෙහෙම ලියන්න එපා. තනි කරලා ලියන්න එපා. මෙතනින් ඉඩ මදි නම් පැටියෝ මෙතනින් මෙතනටම දියන්න අරගෙන වචන ලියන්න. ඊළඟට යයන්න කොහෙවත් ස්පිල්ල කොහෙවත් කෙටි ස්පිල්ල. හරි. ඒක නිසා මේ එහෙම වෙන්න බෑ. හරිද? ඒක කොහෙවත් තියෙන්න බෑ නේද? දොර කොහෙවත් යතුරු කොහෙවත් තිබිලා හරියන්නේ නැහැ. යතුරු දොරේ තියෙන්න ඕනි ඕනි වෙලාවට ලොක් කරගන්න අරින්. ඒ වගේ තමයි. ඊළඟට එකපාරටම මේ මෙතන මෙහෙම ලියන්න එපා. අතක පැටලුණා. මේ පැටලුණා ගෝනට දුවන්න මේ මෙතනත් මෙහෙම තියෙනවා. හරි. ඒ අඩුපාඩු ටික හදා ගන්න ඕනි මූර්තද න ලියලා ඉවර නැහැ වැරදි. දැන් ඔයාලට කාලයක් නැහැ දෙමව්පියෝ අහගෙන ඇත්තේ. සුනවසරට ගියාට පස්සේ සාමාන්‍යයෙන් එනවා මුතු අකුරු ටික. හද ඕකේ වන්නේ කොහමද සර්? ඇහෙන්නේ. ඔය වීඩියෝ එක ගහලා වන්නේ කොහමද සර්? ඔයා තමන් බෝඩ් එකේ නම්බරයක් දුන්නා නේද? ඔය ලියලා තියෙන බෝඩ් එකේ. ඒ නම්බරයට WhatsApp කරන්න තියෙන ෆොටෝ එක ගහලා. හා සර්. ඔයා ඉන්නවනේ. අරේ දෙවියන් ආයෙත් ඔයා මේ අනිත් පැත්තට එවන්න. මයික් ඔෆ් කරගන්න දෙවියන්. මේ බලන්න. මම මේ කොහොම අමාරුවෙන් බලන්න දෙවියන්. හරි මේ බලන්න දැන් රූල් දෙකක් කරලා ලිව්වම අපිට වචන පහසුයි පැහැදිලි එක ගොඩක නැහැ. හරි ඒක තියෙනවා ලස්සනට. හරි අකුරු ගොඩක්ම ගැටලු නැහැ. අකුරු ගාවන්න බෑ දෙවින් මෙන්න මෙතන දිව්වා කියන තැන එහෙම ගෑවිලා තියෙනවා. අකුරු අකුරු ගෑවෙන්න බෑ මෙතන මේ 844 තට්ටුව මේ බලන්න තට්ටුව කියලා ලියලා තියෙනවා වැරදි. හදා ගන්න ඕනේ. හරි දෙවින් අපි යන් තව කවුරු හරි එව්වා මට. හරි තව එක්කෙනෙක් කියවලා තියෙනවා අශාන්. අශාන් කරි නිල. අශාන් බලන්න මේ ඔයාගේ එක සර් බලන්නේ. අනේ මයික් එකක් ඔන් වෙලා ඔෆ් කරගන්න. අශාන් මාත් එක්ක කතා කරන්න. අශාන් මේ ඔයා
ඇත්තරම දැන් ඉස්කෝලේදී ලියන විදිහද පුතේ? බොරු කියන්නට කියන්න මට. පුතේ. නෑ සර්. මෙහෙම නෙමෙයි ලියන්නේ මම ඉස්කෝලේදී දැන්. පොඩ්ඩක් ඩිගල් ලොකුවෙන් ලියන්නේ. ආ ලොකුවෙන් ලියන්නේ. එතකොට අශාන් මේ තියෙන්නේ 3 වසරේ මට්ටම. හරිද? ඒක නිසා ඕක ඔය විදියට දැන් මේ 3 වසරේදී ඔය විදියට තමයි ලියන්න වෙන්නේ. එතකොට මෙන්න මේ යන්නේ හැම ලියලා තියෙනවා වැරදි. එක 3ටත් නෑ 2ටත් නෑ. හරිද? නැතුව අවුලක් නෑ ගැටලුවක් නෑ. ඒ ටික අපිට හදා ගන්න පුළුවන්. ඔය ගන්න ලියන්න ඔයිට වඩා පුංචි කරන්න බෑ අකුරු. ඔයාට 3ේදී 4ේදී ඔක්කොම ලියන්න වෙන්නේ මේ ගන්න. ඊළඟට මේ එයන්න එයන්න වැරදි ලියලා තියනවා වැරදි හරි මේ එයන්නේ බිඳුවයි අර උඩ තැන එකට ගෑවෙන්නේ හිම නැහැ හරි එක හදා ගන්න රයිට් හරි අපි ආමු තව කවුරු හරි එවුවද බලන්න තව එක්කෙනෙක් ඉන්නවා පාලෙත් ඉවරයි මගේ अरे मैंने मैं आ गई वो ये वाला दिन लास्ट ना पटवे आग गाला है बैई दिन मैं बाला ना को अडू पाडू किया ने आपको ऐसे में नमः किन है बैई कोई पांते ही थिया मैंने मैं आगे मेरे दिकरण ने पा ऐये वह कहते मेरे दी आपको वाडू करला बिने बिने वाली है ना माता के इंग्लिया ने मैं अनेते काउंडो यार टकिये ගෝනාගේ මේ තනි වචනයක් මෙහෙම ලියන්න එපා මෙතන වෙනම ගේ ගෙනහල්ලා අම් තට්ටුවා එහෙම එකක් තියෙනවද හරි එහෙම එකක් තියෙනවද හරි මම බලන්න පැටලුනා කියලා ලියලා තියෙන විදිය නූ නා හරිද එහෙම ලියන්න එපා කම්මැලි කමට ලියන්න එපා එහෙම වුණොත් වැඩේ වරදිනවා පැටියෝ කම්මැලි නැතුව බොහොම ආසාවෙන් ලියන්න ඕනි ලියන එක අපි හදා ගන්න හරි කවුද දන්නේ මට මේක එව්වේ කෙනා ඒක කෙනාට මම මේ කියන්නේ ඒක හදා ගන්න ඕනි වැරදි හරි හරි එහෙමනම් ඔන්න මම ඔයාලගේ අත්තපුර වල අඩපාඩු ටිකක් බැලුවා පැටියෝ චුටි චුටි අඩපාඩු තියෙනවා සාමාන්‍ය දේවල් තියෙනවා ඒ විදිහටම තියාගෙන යන්න ඕනි දේවල් සමහර දේවල් තියෙනවා වෙනස් කරගන්න දැන් අහන් ඉන්න හැමෝම දැන් මම සර් කියලා දුන්න විදිහට අඩපාඩු ටික මේ අඩපාඩු ටික අවම කරගෙන ඊළඟට ඔයා කැමති දැනකින් මට රූල් පහක් කියලා දෙන්න හරිද රූල් පහක් කියලා මේ අංගෙට WhatsApp කරන්න මම ඉන්න ගමන් බලන්න බලලයිගේ අඩුපාඩු වලට එවන්න. එහෙනම් සර් නවතින්නයි හදන්නේ. හරිද? එතකොට අපි ආයේ හමු වෙන්නේ සෙනසුරාදා. හරි, සෙනසුරාදා කියන්නේ ඊළඟ අවුරුද්දේ. සයිස් දෙකේ අවුරුද්දේ තමයි උදේ අපි හමු වෙන්නේ. අහන් ඉන්න. එදා හවස පාහමාරට අනේ වැඩි වහන් ඉන්නේ. එහෙම ආයතනාත්මකව ඉල්ලන්න බෑ මුළු ළමයි පිරිසක් නෑ මයික් ඔන් කරන්න ඕනේ නෑ මෙයා කරන්න ඕනේ නැති නිසා හරිද ඒක නිසා අපි හම්බෙන්නේ ආයේ 2022 දී ඒ දවසට බලන්න මට හැමෝම ලියලා දෙන්න අත් අකුරු ටික මෙහෙම නෙමෙයි බලන්න ඕනේ ළඟ තියාගෙන අත අල්ලගෙන ගවා කියලා දෙන්න ඕනි දේවල් නමුත් එහෙම ක්‍රමයක් තාම නැති නිසා මේ විදිහට කිව්වට පස්සේ චුට්ටක් බලන්න ඕනේ ඊළඟට දෙමව්පියෝ චුට්ටක් ගන්න මුතු අකුරු කියලා පොත් ටිකක් තියෙනවා මම මේ කාගේවත් නමක් මෙයා කරනවා නෙමෙයි ඒක සාමාන්‍යයෙන් අත් අකුරු හදාගන්න තියෙනවා ඊළඟට සමරගම් පළාත නම් පොත් එවලා තියෙනවා පළාත් එකෙන් හදලා එකේදී දෙකේදී වගේ තුන වසරේදීත් එවලා තියෙනවා මම හිතන්නේ එහෙම තියෙනවා මෙහෙම නැත්නම් අර පොතක් ගත්තට පස්සේ ඒක ලියන්න ඕනි විදිහ තියෙනවා ඒක බලාගෙන ඒ පොත් සෙට් එකක් තියෙනවා 1 2 3 කියලා ඒ විදිහට හදලා අරගෙන චුට්ටක් දරුවොත් එක්ක පුරු වෙන්න මොකද කාටවත් දොස් කියලා වැඩක් නැහැ
අකුරු ටික කතා වුණාට පස්සේ පන්දිය හිටපු ගුරුවරයෙකුට බැනලා වැඩකුත් නැහැ. අමතර පන්දියට ගුරුවරයෙකුට බැනලා වැඩකුත් නැහැ. ඒක නිසා මේ අපි අපේ දේවල් ටික හදාගමු. එහෙනම් 2022 අවුරුද්දේ හම් වෙනකම් හැමෝටම පරිස්සමෙන් ඉන්න, වැඩ කටයුතු ටික හොඳට කරන්න. මම එහෙනම් අලුත් අවුරුද්ද උදා වෙන කලින්ම මම ඔයාලට සුබ පතනවා, සුබ අලුත් අවුරුද්දක් වෙන්න වේවා කියලා ඔයාලටත් ඔයාලගේ පවුලේ හැමෝටම. එහෙනම් සර් නතර වෙනවා. හැමෝටම සුබම සුබ සැන්දෑවක් වේවා. ආයුබෝවන් උදේ තිරුවන් සරණයි. ආයුබෝවන්.